personal pronouns පිළිබඳ. ප්‍රොනවුන් නැත්නම් අපිට වෙන මේ ප්‍රෝ කියන වචනේ කියන්නේ සර්වනාමකදයක් කියන එක. නාමයන් කීපයක් වෙනකොට එදී හැකි නාමයක් අපි කියනවා සර්වනාමයක් කියලා. ලබන් මේ පර්සන් පුද්ගල සර්වනාම පිළිබඳව තමයි මම සාකච්ඡා කරන්නට යන්නේ. I පළවෙනි එක. I am a student. I am happy. එතකොට I am කියන එක මේක ප්‍රතිපාදින් තියෙන මේක පිළිබඳව ඔබ අපට ආනියම් ගන්න. හැමෙනු I am is for me am can helping මම මේකෙන් පසු පාඩමක් කරන්න. And I am happy. මෙන්න I කියන එක මම කියන එකට උදාහරණ. එතකොට ඔබට පේනවා මේකේ I, you, he, she, it, we, you, they. මෙන්න මේ තමයි පුද්ගල සර්වනාම විදියට අපි හඳුනගන්නේ. එතකොට පුද්ගල සර්වනාම 1 2 3 4 5 6 7 8ක් තියෙනවා මේ අවස්ථාවේ. අපි මේ පිළිබඳව වෙන වෙනම හඳුන්වාගෙන යමු. I, you, he, she, it, we, you, they ඔය විදියට. ඊට පස්සේ දෙවෙනි එක බලමු he කියන එක. දෙපෙනම ඡායරූපයක් දාලා තියෙනවා. ඒකේ ඡායරූපය කියන්නේ පිරිමි ළමෙක් පිළිබඳව කියන්නේ. He is. ඒකට හැම වෙලෙම මතකනේ he is කියන. එන්න මේ හෙල්පින් වර්බ් එක තමයි he කියන සර්වනාමයක් එක්ක යන්නේ. ඒකට he is a boy. He is in the school. ඒකට he කියන මෙයාගේ නමක් කියන්නේ. මෙයා වෙනුවට පිරිමි ළමෙක් කියන එක අඟවන්න තමයි අපි. ඔහු පිරිමි ළමෙක් කියන එක තමයි he is කියලා දාලා තියෙන්නේ. ඒක he තමයි දෙවෙනි එක. ඒකට ඒකේ උපකාර ක්‍රියාපදයේ is. He is in the school. Deva she කියන එක ගන්න. She is. එතකොට මේකෙත් example එක මම she කියන එකත් is එක යනවා. එතකොට she is an actress. She is beautiful. කියන මෙන්න මේ ඡායාරූපය දක්වන උදාහරණයක් අරගෙන බලන්න. එතකොට කාන්තාවක් හැඟීමට තමයි she කියන එක බලတာ. ඊට පස්සේ it. It can mean a puppy කියන එක. Dog කියන එක. ඉතින් මේ he she කියන දේවල් වලට අයිති නැති පුද්ගල නාමය නොවන වෙනත් ද්‍රව්‍ය හඳුන්වීමට අපි it කියන පාවිච්චි කරනවා. එතකොට it කියන එකත් එක්ක තමයි is කියන නාමපදය. එතකොට මේක things and animals. එතකොට it කියන එක මේ සත්වෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අමුතු ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. It is funny කියන එක මේ වань උදාහරණ. මේ බල්ලෙක් දැක්වෙනවා හොක් funny. සූරතල් කියන එක මේ ඊළඟ යූ කියන එක. එතකොට යූ කියන එකත් කැමලෙම ආ පාවිච්චි වෙනවා. එතකොට යූ කියන එක ඒක වචනයක්. දැන් මේ ප්‍රමාණය මේ පුද්ගලයන් දෙන්නේ. ඒක මේ පොයින්ට් අවුට් කරන මා යම් කිසි පුද්ගලයෙකුට මේ ලේඩි. එතකොට මෙතන කියන්නේ එක්කෙනෙක් එක්කයක් පිළිබඳව හඳුන්වනවා. එතකොට you are my employee. You are in my office. කියන බාන එතකොට මෙතන එක්කෙනෙක් ඔබ මාගේ සීවකෙක්. ඔබ මාගේ කාර්යාලයේ ඉන්නේ. එතකොට එක්කෙනෙක් හඳුන් මේකට යූ කියන ඒ වගේම මේ යෝකේන එක පාවිච්චි කරනවා බහුවචන හඳුන්වීමට. අපි ඊළඟ උදාහරණයක් එක බලමු. මෙන්න මේක මෙන්න. You are boys. මෙන්න මෙතන මේගොල්ලෝ point out කරන මේ ඔක්කොමලා boys ලා කියන එක. පිරිමි ළමයි කොටකට. Boys B O Y S මේ plural form එක. බහුවචන නාමය තමයි මේ තියෙන්නේ. You are angry. තරහින් ඉන්නේ. ඔවුන් තරයි ඔබ නෙමෙයි ඔවුන් තරයි ඔබලා පිරිමි ළමුන් ඔවුන් තරයි කියන එක තමයි. එතකොට ඒක වචන වලට මෙන්න මේ වගේ ඒක වචන වලට යෝ භාවිතන්නේ ඒ වගේම බහුවචන වලට භාවිතන්නේ හැබැයි හැම වෙලෙම භාවිතන උපකාර ක්‍රියාපදයේ ආ කියන එක මේ අවස්ථා දෙකේදී. එතකොට මේක ඔබ තේරුම් ගන්න පහදලු. ඊට පස්සේ වී කියන එක ඒකත් අපි බහුවචන වලට තමයි භාවිත වෙන්නේ. ඒක සෑම විටම ආ කියන ක්‍රියාපදයට උපකාර ක්‍රියාපදේ භාවිත වෙන්නේ. ඒකට we are best friends, we are in the park. අපි හොඳ යාළුවෝ වෙමු. අපි උද්‍යානයේ සිටිමු කියන මේ අදහස තමයි මේ දැන් වර්තමාන ක්‍රියාවල ක්‍රියාවක් තමයි වෙන්නේ. ඒකට මෙතන බහුවචන වල තමයි භාවිත වෙන්නේ. ඊට පස්සේ they කියන එකත් බහුවචන they ආ කියන එක. එතකොට මෙතනත් අනිවාර්යෙන් බහුවචන ආ කියන උපකාර ක්‍රියාපද යන්නේ දෙයක වෙන දෙයමයි grand parents ඕ මගේ දෙම වැඩිමහල් දෙමාපියන් නේ නැත්නම් ආච්චි සම් සීයා කියන එක තමයි දෙන්නේක කෙනෙක් නෙමෙයි දෙයා ඕ වයසයි කියන මේ ළමයි දෙන්න පෙන්නනවා මේ ළමයි දෙන්නේ කියන මේ grand parents ලා පෙන්නනවා ඕ. එතකොට මෙතන බහුවචනයක් එක තමයි යන්නේ.
ඉතින් අද මට අවශ්‍ය වුණේ මේ වගේ මේ කෙටි වීඩියෝ එක තුළින් මම ඔබට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුණේ පුද්ගල සරණාම පිළිබඳව. ඒ යටතේ අපි සරණා මතක් ඉගෙන ගත්තා. ඒවට එක්සැම්පල් එහෙමත් උදාහරණ පැහැදිලි කරා. ඉතින් මේ පාඩම් පිළිබඳව ඔබේ අදහස් පාටින් කමෙන්ට් කරන්න, යනිම් වීඩියෝ එක ලයික් කරන්න, එමගින් ෂෙයා කරන්න, අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මේ වෙන වීඩියෝ එකක් දැමු සම්න ඔබට දැක ගැනීමට හැකි වෙනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.